සදහවත්නි, ප්‍රඥා ගෝචරව යථාබෝධයෙන් මේ ජීවිතය දකින්නට තථාගත ශ්‍රී සද්ධර්මය ඔබ අපට කියා දෙන පින්වත් හෝරාව සදහා මුතුවැල සද්ධර්ම දේශනාව අදත් මෙලෙස ආරම්භ කරන්නට පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාලා. අපි ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාදු නාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ පින්කමේ දායකත්වය ගැන කටයුතු කරන්නේ ඉතාලියේ වෙනිස් නගරයේ පදිංචි නිශ්ශංක අලුත්ගේ මහත්මා ශිරෝමා අල්විස් මහත්මිය එම පින්වත් යුවල සහ අංජලිකා දියණිය ප්‍රධාන පින්වත් පිරිස. එහෙමනම් සදහම් අසන්න පෙරාතුව සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදු නාදයක් පවත්වලා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සන්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව නිවැරදි කරගත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ සියලු බලාපොරොත්තු එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය
මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙනම අපි ශ්‍රවණය කරමු. ඒ බලාපොරොත්තුව තමයි නිර්වාණ අවබෝධය. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා. අපි ඒ විදිහට ධර්ම ශ්‍රවණය කරමු පින්නතුනි. සදහම් මුතුවැල ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් වෙන මේ ධර්මානුශාසනාව අපි සිදු කරනු ලබන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන රතවිනීත කියන සූත්‍ර දේශනාව ඇසුරින්. පින්නතුනි, රතවිනීත කියන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට අපි ධර්ම දේශනා දෙකක් සිද්ධ කරලා තියෙනවා. මේ සදැහැති පිරිස අද දායකත්වයේ දරනු ලබන්නේ එහි තුන්වෙනි ධර්මානුශාසනාව සඳහා. පින්නතුනි, පහුගිය ධර්ම දේශනාවන්ගෙන් අපි සාකච්ඡා කළා අපේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ගරුත්වය පිළිබඳව. ඉතින් අද ධර්මානුශාසනාවේදීත් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ගරුත්වය පැහැදිලි කෙරෙන ස්ථාන කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්මයට ගරු කරන, ධර්මයට ලැදි භාග්‍යතුන් වහන්සේගේ වචනයට කීකරු ශ්‍රාවකයන්ට භාග්‍යතුන් වහන්සේ කොයිතරම් සමීපද කියන කාරණාව විශේෂයෙන් මෙතනදී ඉස්මතු වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හොයාගෙන පෙරගමන් වෙඩිය හැටි, මහකප්පින මහරහතන් වහන්සේ බවට පත්වෙන්න හිටපු මහකප්පින රජ්ජුරුවෝ හොයාගෙන පෙරගමන් වැඩම කරපු හැටි, අඟුලි මාලනම් මහ භයානක පුද්ගලයෙක් හොයාගෙන භාග්‍යතුන් වහන්සේ යොදුන් 30ක් තරම් පෙරගමන් කළ හැටි අපි පහුගිය දේශනාවන්ගෙන් සාකච්ඡා කරන්නට යෙදුනා. ඒ වගේම තමයි පින්නතුනි, ආලවක යක්ෂයා යොදුන් 30ක් මග ගෙවාගෙන තමයි ආලවක යක්ෂයා හොයාගෙන වැඩම කරන්නේ. ආලෝක යක්ෂයාට පිහිට වෙන්නත්, ඒ වගේම අලව් කුමාරයාට පිහිට වෙන්නත්, ආලෝක යක්ෂයාගෙත් සාංසාරිකව කරගත්ත මහා කුසලයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව මේ මොහොතේ ලබනද අලව් කුමාරයාට තවත් සුවිශේෂී කුසල ශක්තියක් තිබුණා. ආලවක සූත්‍රයේ අපේ අය ධර්මදේශනාවන්ගෙන් අහලා ඇති. ආලෝක යක්ෂයාට හැම දවසකම මිනිහෙක් ආහාරයට දෙන්න රජ්ජුරුව පොරොන්දු වෙනවා. ඉතින් නගරයේ හිටපු සිරකරුවන් තමයි යක්ෂයාට දෙන්නේ. සියලු සිරකඳවුරු ඉවර වුණා. මොකද රජ්ජුරුව පොරොන්දුවක් වෙලා තිබුණේ නැහැ මෙච්චර කාලෙකට මිනිස් බිල්ලක් දෙන්නම් කියලා. පොරොන්දුවක් නැති හින්දා හැමදාම දෙන්න වෙනවා. ඉතින් ඒ හින්දා රජ්ජුරුව අතින් වෙච්ච වැරද්දට කරන්න දෙයක් නැහැ. සිරකරුවෝ ඉවරයි, ඊට පස්සේ කවුද දෙන්නේ? ඊට පස්සේ තීරණය කරනවා නගරයේ ඉන්න වයසක අය දෙමු කියලා. නමුත් රජ්ජුරුව කියනවා තමන්ගේ කිරියම්මට, කිරියත්තට, වයෝවෘද්ධ අම්මට තාත්තට, දූ දරුව මුණුබුරු මිනිබිරිය බොහෝම ආදරෙයි. දෙහිඳ වයසක අය ගණ්ඩ ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට යෝජනා කරනවා එහෙනම් කුඩා දරුවෝ දෙමු කියලා. ඉතින් මේක දැනගත්තාම දරුවෝ ලැබෙන්නේ ඉන්න මව්වරු, සමහර දරුවෝ ලැබිච්ච අය නගරයෙන් පලා ගියා. නමුත් අනිත් අයගේ දරුවෝ බොහෝ දිනක් ආලෝක යක්ෂයාට දෙන්න වුණා. රාජාඥාවට පිටුපාන්න බැරුව යනවා. ඉතින් අන්තිමට නගරේ ඉන්න දරුවොත් ඉවර වුණා පින්නතුනි. එකම දරුවයි ඉන්නේ මහරජ්ජිරුවන්ගේ පුතා විතරයි. රාජපුරුෂයෝ ඇවිල්ලා කියනවා මහරජ සියලුම දරුවෝ ඉවරයි,
දැන් ඉතින් මහරජ්ජිරුවන්ගේ පුතා විතරයි ඉන්නේ. මේ කිරිබොන වයසේ දරුව තමයි දෙන්නේ. මහරජා මොකද දැන් කරන්නේ කියලා ඇහුවා. වෙන කරන්නම දෙයක් නැත්තම් මගේ පුතා වුණත් කමක් නැහැ දෙන්න කියලා කියනවා. ඉතින් හෙට උදේට ආලෝක යක්ෂයාට බිලි වෙන්න ඉන්නේ මහරජ්ජිරුවන්ගේ ආලවක නම් කුමාරයා. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ආලෝක යක්ෂයාව දැකලා මේ අලව් කුමාරයාවත් දැකලා භාග්‍යතුන් වහන්සේ ආලෝක යක්ෂයාගේ විමානෙට වඩිනවා. අපි මේ දේශනාවේ මුලින් කතා කළා බුදුරජාණන් වහන්සේ නමක් කිසි කෙනෙකුගේ පෙරගමන් කිරීමක් කරන්නේ නැහැ. පසුගමන් කිරීමක් කරන්නේ නැහැ. මේ රටේ කොයි තරම් ඒ සමාජයේ උසස් කෙනෙක් ආවත් ප්‍රභූ කෙනෙක් ආවත් ආසනයෙන් නැගිටින්නේ නැහැ. ඔහුට අසුන් පනවලා ආසනයෙන් නිමන්ත්‍රණය කරන්නේ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ උත්තම රතනයක් මේ තුන් ලෝකේ කොහෙවත්ම නැහැ. එවන් ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ තවත් කෙනෙකුගේ පෙරගමන් කරනවා නම්, අසුන් පනවනවා නම්, හුනස්නෙන් නැගිටිනවා නම් යමෙක් වෙනුවෙන් සඳහන් කරන්නේ ඒ උපකාරය ලබන පුජ්‍යලයාගේ හිස එතනම ගැලවිලා බිම වැටෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේගෙන් සැලකිලි ලබන්න කවුරුවත් සමර්ථ නැහැ. යම් කෙනෙක් සැලකිලි ලැබුවා නම් ඒ සංසාරී තවත් සුවිශේෂී කෙනෙක්ම විතරයි. එහෙනම් කාගේවත් පෙරගමන් නොකරන අපේ භාග්‍යතුන් වහන්සේ පිප්පලි මානවක හොයාගෙන යොදුන් තුනක් පෙරගමන් කළා. පිප්පලි මානවක කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගිහි කාලේ නම. කාගේවත් පෙරගමන් නොකරන අපේ භාග්‍යතුන් වහන්සේ මහකප්පින මහරජ්ජිරුව හොයාගෙන යොදුන් දහසක් පෙරගමන් කළා. අඟුලිමාලයන් සොයාගෙන යොදුන් 30ක් පෙරගමන් කළා. වනවාසී සාමණේරයන් වහන්සේ හොයාගෙන යොදුන් 120ක් පෙරගමන් කළා. එනම් ආලෝක යක්ෂයා හොයාගෙන නැවත යොදුන් 30ක් පෙරගමන් කරනවා. මේ තමයි ධර්ම ගරුත්වය. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න මේ සංසාරේ මොනතා කාලයක් දුක් විඳද නියත විවරණ ලැබුවට පස්සේ පාරමිතා 10ක් ආකාර 30ක් යටතේ දස පාරමී, එහෙම නැත්නම් සමත්‍රිංසත් පාරමී හැටියට මහා කල්ප අසංඛ්‍ය 4,01,000 තමන් වහන්සේගේ අතට ලැබුණ නිවන කෝටි ප්‍රකෝටි වර අත්හරිමින් පාරමිතා පිරුවේ මේ සංසාරේ අසරණ වෙච්ච අය සංසාරයෙන් එතර කරවන්න, සසර අහිංසකයන්ට පිහිට වෙන්න, ඒ වෙනුවෙන් ලෞතුරා බුදු බව ලබන්න විඳපු දුක්ඛන්දරාවල් කවදාවත් වචන වලින් කියලා ඉවර කරන්න බැහැ පින්නතුනි. ඒ තරම් දුක් විඳලා ලෞතුරා බුද්ධත්වයේ ලබාගෙන තමන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ කෙනෙක් හරියටම ගමන් කරනවා කියලා දන්නවනම් ඒ පුජ්‍යලයා සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේගේ හිතේ උපදින්නේ පුදුමාකාර සතුටක්. ඒ නිසා ඔවුන්ට භාග්‍යතුන් වහන්සේ බොහෝම ළඟයි. ඔවුන්ට භාග්‍යතුන් වහන්සේගේ සරණ નિરાයාසයෙන්ම ලැබෙනවා. ධම්මදාය ආදි සූත්‍රයෙන් දේශනා කරනවා, මහණෙනි යම් භික්ෂුවක් මගේ සිවුරු කොන අල්ලගෙන මා තියෙන පියවරක් පියවරක් උඩ පියවර තිය තියා මගේ ළඟින්ම එනවද, ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ ඔහු යෙදෙන්නේ නැත්තං මගේ සිවුරු කොන අල්ලගෙන හිටියත් ඔහු මට බොහෝම දුරයි මහණෙනි කියලා. මහණෙනි යම් භික්ෂුවක් මං ඉන්න තැන ඉඳලා සැතපුම් දහස් ගණන් ඈතින් වාසය කළත් හරියටම නිවැරදිව මං දේශනා කළ මාර්ගයේ ගමන් කරනවා නම් ඒ භික්ෂුව මට බොහෝම ළඟයි කියලා දේශනා කළේ. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ මේ තරම් ධර්ම ගරුත්වයෙන් යුක්තයි. සුවිශේෂී පුද්ගලයන් හොයාගෙන, ඒ දහම තුල යෙදෙන පුද්ගලයන් හොයාගෙන, භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තුව මුදුන්පත් කරන අය හොයාගෙන භාග්‍යතුන් වහන්සේ බොහෝ දුර ගමන් කළා. ආලෝක යක්ෂයාගේ විමානයට ගමන් කරන්නෙත් ඒ නිසා. ආලෝක යක්ෂයා කියලා කියන්නේ මහා භයානක පුද්ගලෙක්.
ඉතා සුවිශාල බල පරාක්‍රමයක් තිබුණ කෙනෙක්. ආලවක විමානය තියෙන්නේ මහපොළොවේ කියලා තමයි සඳහන් කරන්නේ. නමුත් පින්නතන අපිට පෙනෙන්නේ නැහැ. අභිඥාලාභීන්ට නම් බලන්න පුළුවන්. තනිකරම රත්තරන් විමානයක් කියලා කියන්නේ. යකෙක් කියලා කියහම දැන් ආලෝක යක්ෂයා කියලානේ කියන්නේ. එතකොට අපිට මැවෙන්නෙම බොහොම රෞද්‍ර ඇස් දෙකක් තියෙන, එළියට ආපු දත් තියෙන, ලොකු උදරයක් ඉදිරියට නෙරාගෙන ඇවිල්ලා තියෙන, කළුම කළු පාට ලෝම ගැවසී ගත්ත දිග නියපොතු තියෙන එහෙම කෙනෙක් තමයි යක්ෂයා කියහම අපිට මැවෙන්නේ. යක්ෂයෝ එහෙම ඇති. නමුත් ආලවක යක්ෂයා කියලා කියන්නේ චාතුම් මහා රාජික පිරිස පින්නතුනි. චාතුම් මහා රාජික දෙවියෝ යටතේ තමයි ඉන්නේ. යක්ෂයන්ට අධිපති කවුද? වෙසමුණි දිව්‍ය රාජයා. එහෙනම් වෙසමුණි දිව්‍ය රාජයාගේ යටතේ ඉන්නේ. ඉතින් මේ යක්ෂයා භාග්‍යතුන් වහන්සේ වඩින වෙලාවට යක්ෂ සමාගමට ගිහිල්ලා ඉන්නේ. එතකොට අපිට හිතෙනවා මේ යක්කුන්ටත් තියෙනවද සමාගම් කියලා. නැමේ දිව්‍ය සභාවකට ගිහිල්ලා ඉන්නේ. නමුත් මේගොල්ලෝ ගාව තිසරණ නැහැ. හරි සැරපරුසයි. නමුත් ඊටාම දිලිසෙන ශරීර තියෙන, දිව්‍ය ආභරණ පැලඳගත්, දිව්‍යමය ඔටුනු දරාගත් පිරිසක් මේ ආලෝක යක්ෂයා කියලා කියන්නේ මෙවන් අය. ඒකයි කිව්වේ චාතුම් මහරාජික පිරිස කියලා. මොකද දිව්‍ය ලෝකයක යටතේ ඉන්න පිරිසක්නේ. දෙවිවරු යටතේ ඉන්න පිරිසක්. ඉතින් දෙවිවරු යටතේ ඉන්න පිරිස දෙවිවරු සමානයිනේ. නමුත් අති ප්‍රබල බල පරාක්‍රමයක් තියෙනවා. මුළු ජම්බු දීපේටම ඇහෙන්ඩ ඇහුණ හඬවල් හතරයිනේ පින්නතුනි තියෙන්නේ. ජම්බු දීපේ කියලා කියන්නේ යොදුන් 10000ක් දිගයි, යොදුන් 10000ක් පළලයි. ඉතින් මේ මුළු දඹදිවටම ඇහෙන්ඩ එක්තරා තැනකින් නගාපු හඬක් තියෙනවා නම් එවන් හඬවල් හතරයි ලෝකෙ තියෙන්නේ. ආන්ගේ හඬවල් වලින් එකක් තමයි ආලෝක යක්ෂයාගේ හඬ. මොකද ආලෝක යක්ෂයාගේ විමානෙට භාග්‍යතුන් වහන්සේ වැඩිය කියලා ඒ යක්ෂ සමාගමට යන තවත් යක්ෂ සේනාධිපතීන් දෙන්නේ ගිහිල්ලා කියනවා. එතකොට ආලෝක යක්ෂයා කැමති නැහැ භාග්‍යතුන් වහන්සේ තමන්ගේ විමානෙට වැඩිය කියන එක අනික් යක්ෂයන්ට ඇහෙනවට. ඒක නිකම් තමන්ට මදිපුංචිකමක් වගේ. ඉතින් ඒ හින්දා අර යක්ෂයන්ට කියනවා කෑ ගහන්න එපා කියලා. හිමින් කියන්න කෑ ගහන්න එපා. නමුත් අර යක්ෂයෝ දෙන්නම සම්මා දිට්ඨිකයි. ඒ නිසා ඒ දෙන්න ආලෝක යක්ෂයා කියන දේ අහන්නේ නැහැ. සභාවටම ඇහෙන්න කියනවා. ඉතින් එතකොට කේන්ති යනවා ආලෝක යක්ෂයාට මේ ගිනි පුලිඟු වගේ කේන්ති යනවා කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා කේන්ති ගස්සන්නමයි දැන් අර දෙන්නට ඕනකම තියෙන්නේ. ඒ හින්දා කේන්ති ගිහිල්ලා අහනවා උඹලා උච්චර වර්ණනා කරන උඹලගේ බුදුන් මංගාව කවුද කියලා. එතකොට අර දෙන්න තවත් කේන්ති අවුස්සන්න කියනවා යදුන් 150ක් විතර දිග ගුරුළු රාජයෙක් ළඟ කපුටෙක් කොයි වගේ දාලවක අපේ භාග්‍යතුන් වහන්සේ ගුරුළු රාජයෙක් නම් ඒ ගුරුළු රාජයා ළඟ ඔබ කපුටෙක් විතරයි කියලා කියනවා. මහා කේසර සිංහ රාජයෙකුත් හිවලෙකුත් සංසන්දනය කරාම කොයි වගේද? එහෙනම් මහා කේසර සිංහ රාජයෙක් වගේ අපේ බුදුරජාණන් වහන්සේ ළඟ උඹ නිකන් කැනහිලෙක් විතරයි කියලා කියනවා. මොකද ලොකු මානයක් තියෙන කෙනෙක් ආලෝක කියන්නේ. ඒ නිසා හොඳටම කේන්ති යනවා. ස්වභාවයෙන් එළියට ඇවිල්ලා යුගන්ධර පර්වතයට අඩිය තියලා කෛලාස කූටේ පාගලා කෑ ගහලා කියනවා මට තමයි ආලවක කියන්නේ දැනගන්න කියලා. අහං ආලෝකෝ කියලා කෑ ගහන ඒ හඬ මුළු ජම්බුද්දීපේටම ඇහෙනවා. යදුන් 10000ක් පැතිරෙන්න ඒ හඬ නගන්න ඔහු කොහොම කෙනෙක්ද කියලා හිතාගන්න පුළුවන් වෙන්න ඕනේ. මම හිතන්නේ අපිට හිතාගන්න බෑ පුළුවන් වෙන්න ඕනේ කිව්වට. කෛලාස කූට පර්වතයේ උඩ හිඳගත්තාම පර්වතේ පතුරු ගැලවිලා වැටෙනවා කියලා කියන්නේ. ඒ තරම් බර තිබිලා තියෙනවා. බල පරාක්‍රමයක් තිබිලා තියෙනවා. එවන් යක්ෂයෙක් හොයාගෙන මේ වඩින්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ නසන්න හිතාගෙන තමයි මාලිගාවට එන්නේ. නොයෙක් උත්සාහයන් දරනවා සියල්ල අසාර්ථකයි. තමන්ගේ අන්තිම ආයුධිත් පාවිච්චි කරනවා.
ඉතින් නමුත් ඒ කිසිම දෙයකින් ප්‍රයෝජනයක් වුණේ නැහැ. ඉතින් ඒ නිසා තීරණය කළා තමන්ගේ දෙමව්පියන්ගෙන් අහලා ඉගෙනගත්ත ප්‍රශ්න හතරක් තියෙනවා උත්තර නැහැ, උත්තර අමතක වෙලා. ඒ ප්‍රශ්න හතර අහන්න ඕනේ, මේක ලේසි කෙනෙකුට උත්තර දෙන්න බෑ. ඉතින් කියනවා මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්තම්නම් හදවත පලනවා කියලා කියනවා. නැත්තම් සක්වලෙන් එහාට විසි කරනවා කියලා කියනවා. මෙද උත්තර දෙන්න කියලා කියන්නේ. ඉතින් ප්‍රශ්න හතර මහනවා, ප්‍රශ්න හතරටම උත්තරත් හම්බ වෙනවා. පාන්දර එළි වෙන්න ආසන්න වෙනවා. ආලෝක කුමාරයා බිල්ල සඳහා අරගෙන එනවා. මිනිස්සුත් හරිම බයෙන් එන්නේ ආලෝක විමානයේට. නමුත් ඈතින් එනකොට මිනිස්සුන්ට පේනවා ආලෝකයාගේ විමානය අද තනිකර ගිනි අරගෙන වාගේ. ඒ බුද්ධ රශ්මි ජාලාවන් මේ විමානයෙන් එළියට විහිදෙනවා. එතකොට ඔවුන් කල්පනා කරනවා අපේ බුදුරජාණන් වහන්සේවත් අපට අනුකම්පා කරලා, ආලෝක කුමාරයාට අනුකම්පා කරලා වැඩියවද්ද කියලා. තව තව ලං වෙනකොට ඇතුලෙන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන හඬ ඇහෙනවා. දැන් නම් මිනිසුන්ට අල්ප මාත්‍ර බයක් නැහැ. දැන් යක්ෂයාට වඩා මිනිස්සු බලවත් වෙලා. ඒ භාග්‍යතුන් වහන්සේ ඉන්න බව දන්නවනේ. ඒ නිසා විමානේ දොරකඩට එනකොටම දකින්නවා යක්ෂයා දන ගහගෙන ඉන්නවා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. හැබැයි යක්ෂයා මේ වෙලාවේ හිත යටින් බොහෝම ලැජ්ජාවෙන් තමයි ඉන්නේ. දැන් ආලෝක කුමාරයා දැන් අරන් එයිද කියලා. ඒ වෙලාවෙම මිනිස්සු ජනහිල්ල අතට දෙනවා මෙන්න ගනින් උඹේ ආහාරය කියලා. ඉතින් හරි ලැජ්ජයි, මොකද ආලෝක යක්ෂයා මේ වෙනකොට සෝවන් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා බාර අරගෙන භාග්‍යතුන් වහන්සේට පිළිගන්වනවා. භාග්‍යතුන් වහන්සේට පිළිගන්වනවා, ස්වාමීනි මට ලැබුණ මේ සම්පත මම භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා කියලා. එහෙම කියලා ආලෝක යක්ෂයා වචන තුනක් කියනවා. අයං කුමාරෝ සරණ මුපේති බුද්ධං. මේ කුමාරයාට භාග්‍යතුන් වහන්සේගේ සරණම වේවා. අයං කුමාරෝ සරණ මුපේති ධම්මං. මේ කුමාරයාට භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රතනෙම පිහිට ලැබේවා. අයං කුමාරෝ සරණ මුපේති සංඝං. මේ කුමාරයාට භාග්‍යතුන් වහන්සේ ඇති කළ අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නයේ සරණම ලැබේවා. භාග්‍යතුන් වහන්සේ අවසාන පදේ සම්පූර්ණ කරමින් දේශනා කරනවා, ආලෝක නුඹටත් මේ කුමාරයාටත් තුනුරුවන්ගේම සරණ වේවා කියලා. ඉතින් එහෙම කියලා ආලෝකයට අනුශාසනා කරලා ආපහු කුමාරයා රාජපුරුෂයන්ට භාග්‍යතුන් වහන්සේ බාර කරනවා. බාර කරලා කියනවා රාජපුරුෂවරුනි, දැන් මේ දරුවා අයිති මට. නමුත් මොහු තාම බිලිඳු දරුවෙක්, ලොකු මහත් කරලා මට දෙන්න කියලා. දැන් රාජපුරුෂයන්ගෙන් යක්ෂයාගේ අතට ගියා, යක්ෂයාගෙන් භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. පින්නතුනි අපි කතා නොකළට රාහුල පුත්‍ර රතනේවත් අතට ගත්තේ නැති මහබෝසතාණන් වහන්සේ. ආලෝක කුමාරයා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් පිළිගන්ඩ ආලෝක කුමාරයාට කොහොම පින්තියෙන් ඇද්ද කියලා කාටද කියන්න පුළුවන්. ඉතින් ආපහු සැරයක් රාජපුරුෂයන්ට බාර කරනවා. අතින් අතට අතින් අතට ගියපු නිසා ආලවකට නමක් හැදෙනවා, හත්තක ආලවක කියලා. හත් ආලවක කියලා තමයි එදා ඉඳලා හඳුන්වන්නේ. අතින් අතට ගියපු නිසා තමයි හත්තක කියන නම එකතු වෙන්නේ. ඉතින් පස්සේ ලොකු මහත් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන එනවා මේ ශාසනයේ ශ්‍රේෂ්ඨ උපාසක රතනයක්, අනාගාමී උපාසකවරයෙක් බවට පත් වෙනවා. උපාසකවරු 500ක් එක නිතර හැසිරෙනවා. මෙලවින් සමුගත්තට පස්සේ බඹලොව ඉපදිලා සුද්ධාවාසී අරහත්වේ ලැබෙනවා. අදත් සුද්ධාවාසී වැඩ ඉන්නවා. හත්තක බ්‍රහ්මරාජයා අනිත් දෙවිවරුන්ට බණ කියන්න බොහොම දක්ෂයි කියලා කියනවා. දෙවියන්ට දිව්‍ය ලෝකේ බණ කියන බ්‍රහ්ම රාජ්‍ය අතර හත්තක කියන චරිතය ඉතාම ශ්‍රේෂ්ඨ චරිතයක්. ඉතින් ඒ තැනට යනකම් පාර හැදුනේ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නිසා. මිනිසුන්ට විතරක් නෙමේ දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා මහා අනුග්‍රහයක් දක්වන්න පුළුවන් ඒ වාගේ ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්තයෝ හොයාගෙන අපේ භාග්‍යතුන් වහන්සේ පෙර ගමන් කරලා තියෙනවා.
මොකද මහාකල්ප අසංඛ්‍ය ගානක තමන් වහන්සේගේ පාරමිතාව පූර්ණේ කරන අය. එනං ආලෝක යක්ෂයා භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් එනවා. ස්වාමීනි, අදින් පසු දෙව් ගමින් දෙව් ගමට දෙව් නගරයෙන් දෙව් නගරයට මම භාග්‍යතුන් වහන්සේගේ ගුණ කී කියා ඇවිදිනවා කියලා. ඉතින් මේ විදිහේ අය වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ පෙර ගමන් කරලා තියෙනවා. පින්නතනි පුන්නාදාසීගේ පෙර ගමන් කළේ නැහැ භාග්‍යතුන් වහන්සේ. නමුත් ධර්ම ගරුත්තේ අනාථපිණ්ඩික සිටුතුමාගේ පන්සලේ ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ වස් සමාදන් වෙලා වස් පවාරණය කරලා භාග්‍යතුන් වහන්සේ තීරණය කරනවා ධර්මචාරිකාවේ වඩින්න. අනාථපිණ්ඩික සිටුතුමා ඇවිල්ලා ආරාධනාවක් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මටත් මේ නගරවැසියන්ටත් අනුකම්පාවෙන් තව එක මාසයක් වැඩ ඉන්න කියලා. මාසයක් වැඩ ඉඳලා වඩින්න කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ වෙනකොට තීරණය කරලා ඉවරයි මහා මණ්ඩලිය වඩිනවා කියලා. ඉතින් ඒ නිසා ඒ තීරණේ කවදාවත් වෙනස් කරන්නේ නැහැ බුදු කෙනෙක්. දෙහිඳ රජුරවන්ටවත්, මහ උපාසිකාව විශාකාවටවත්, කොසල් රජුරවන්ටවත්, සවැත් නුවර වෙනත් කිසිදු ප්‍රභූවරයෙකුටවත් භාග්‍යතුන් වහන්සේ නවත්තන්න බැරුව වෙනවා. සිටුතුමා මාලිගාවට ගිහිල්ලා බොහෝම කනස්සල්ලට පත් වෙලා කල්පනා කර කර ඉන්නවා. මේ සිටු මාලිගාවේ දාසියක් ඉන්නවා පුන්න කියලා. පුන්න සිටුතුමා ළඟින් යනකොට සිටුතුමා කනස්සල්ලෙන් ඉන්නවා දැකලා අහනවා, සිටුතුමනි බොහොම කනස්සල්ලෙන් ඉන්නවා පේනවා, එයි කියලා. එතකොට කියනවා, පුන්නේ ඒක උඹට කියලා වැඩක් නැහැ. නමුත් සිටුතුමා කියනවා, තව එක මාසයක් භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ නතර කරගන්න මම ආයාචනා කළා. මේ රටේ ප්‍රභූවරු රජුරුව හිටන් ආයාචනා කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ නවත්තන්න අපි කාටවත්ම පුළුවන්කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ අපි අතහැරලා ජේතවනාරාමෙන් වඩින්න එක මට දරා ගන්න බෑ කියලා. පුන්න ඒ වෙලාවේ අහනවා, සිටුතුමනි භාග්‍යතුන් වහන්සේ තව මාසයකට නතර කරගත්තොත් මට මොනවද දෙන්නේ කියලා. සිටුතුමාට පුදුමයි, මේ රජ්ජුරුවන්ටත් බැරිකොට, මටත් බැරිකොට, මහ උපාසිකාවටත් බැරිකොට මේ දාසිය කොහොමද ඒක කරන්නේ කියලා. සිටුතුමාට ආපු වේගිට කියනවා, නුඹ සදහටම දාස භවෙන් මුදනවා එහෙම කරන්න පුළුවන් වුණොත් කියලා. පුන්න එහෙමම පිටත් වෙනවා ජේතවනාරාමයට. යනකොට භාග්‍යතුන් වහන්සේ පාත්‍රා සිවුරු දරාගෙන ජේතවනාරාම සුගන්ධ කුටියෙන් එළියට වැඩලා වඩිනව මග. පුන්න දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටෙනවා. දණින් වැටිලා දොහොත් මුදුන් දීගෙන කියනවා, ස්වාමීනි තව එක මාසයක් භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉඳලා වඩින්න කියලා. භාග්‍යතුන් වහන්සේ අහන්නේ, පුන්නේ එක මාසයක් මම ජේතවනාරාමේ වැඩ ඉන්නවා කියලා කියන්නේ නුඹ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියලා. පුන්න ප්‍රතිඥාවක් දෙනවා, භාග්‍යතුන් වහන්සේ තව මාසයක් වැඩ ඉන්නව නම් මගේ ජීවිතයේ තියෙන තාක්කල් තිසරණ සහිතව පන්සිල් රකින්නවා කියලා. එච්චරයි පුන්න සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ අපව වඩිනවා. යම් ගමනකට වැඩිය නම් ආපහු නොහැරෙන භාග්‍යතුන් වහන්සේ පුන්නගේ මේ කතාවට අපව වඩිනවා. ඒ කියන්නේ තිසරණ සහිතව පන්සිල් රකින්නවා කියව ඇයි ජීවිතේ පුරාම. පිනතින අපේ භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ත්ව කාලේ නිමක් නැති දුක් විඳි මේ සංසාරේ අසරණ වෙච්ච අය සතර අපායෙන් මුදවන්නේ. මරණින් මත්තේ ඔබටත් මටත් සතර අපායෙන් මිදෙන්න යම් මගක් තියෙනවා නම් මේ ජීවිතේ ඒ පළවෙනිම මාර්ගය තමයි තිසරණ සහිත පන්සිල්. මරණින් මත්තේ සතර අපායේ යන්න අකමැති නම් ඒකාන්තයෙන් පන්සිල් ආරක්ෂා කරන්නයි තියෙන්නේ තෙරුවන් සරණ ගිහිල්ලා. මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් ආපහු මැරුණට පස්සේ නැවත උපදින තැන කොතනද කියලා තීරණය කරන ප්‍රධානම සාධකයේ තමයි සීලය. ඒ නිසා ඔබත් මමත් මේ වෙනකොට කොහේ ඉපදෙන්න තීරණය වෙලාද දන්නේ? මොකද අපි සංසාරේ කරගත්ත පව් ගොඩක් තියෙනවා. ඒ පව් ඔක්කොම විපාක විඳලා ඉවර වෙලා නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ.
පෙර කරගත්ත වෙනත් කුසල ශක්තියක බලය නිසා අපි මේ ජීවිතයට තීන්දුනාට අපි සතර අපායේ හෙළන්න බලාගෙන ඉන්න කර්ම නිමක් නැහැ. ඒ නිසා මේ කර්ම විසින් තීරණය කරලා ඇති මේ ජීවිතෙන් පස්සේ ඔබට මට ඊළඟට හම්බ වෙන ඇඟ මොකද්ද කියලා. නමුත් ඒක අපි දන්නේ නැහැ. නමුත් ඒ තීරණය වෙනස් කරන්න නම් ඒ උපදින්න යෙදිච්ච තැන වෙනස් කරන්න නම් බුද්ධාන්තරයක සම්මාදිට්ඨික ජීවිතයක් ලබාගත් කෙනෙකුට කරන්න තියෙන හොඳම දේ තමයි තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන එක. පින්නතනි නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් මොන මොහොතේ හෝ වේවා මේ ජීවිතෙන් සමු ගන්නවද ඒ මොහොතට සතර අපායේ දොරගුළු සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. අර සීල තේජසේ බල පරාක්‍රමය නිසා සතර අපායේ වැහිලා සුගතිය විවෘත වෙනවා. පින්නතිනි අපි කොහේ උපදීද දන්නේ නැහැ. මේ වාගේ මීපෙනි වගේ දහම් කරුණු භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනකොට සතර අපායට පිටුපාන්න කොච්චර ලීසිද. මහණෙනි මේ සිල් ආරක්ෂා කරන්න බැරි නම් මම කවදාවත් නුඹලාට කියන්නේ නැහැ කියලා දේශනා කළේ. අපිට කරන්න බැරි දේවල් මේ ලෝකේ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ කවදාවත් ඒවා අපිට කරන්න කියලා කීවේ නැහැ. බුද්ධ ශාසනයට පරිබාහිර වෙනත් ශාසනවල මේ පන්සිල් වලට වඩා බොහෝම අමාරු සිල් තිබුණා පින්වත්නි. ඒ සීල ක්‍රම ඒ අන්‍ය වූ ශ්‍රාවකයෝ සම්මා දිට්ඨිය නැතුවත් හරියටම ආරක්ෂා කළා. නමුත් කොච්චර හොඳට ඒ සිල් රැක්කත් ඔවුන් සංසාරෙන් නම් මිදෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේගේ සිංහනාදයක් තියෙනවා. මහණෙනි මේ ලෝකේ පළවෙනි ශ්‍රමණයත් අන්තිම ශ්‍රමණයත් මේ බුද්ධ ශාසනය විතරයි කියලා. ඒ කියන්නේ සෝවාන් වහන්සේ නමක් පහළ වෙනවා නම් ඒ මේ බුද්ධ ශාසනය තුල පමණයි, වෙන කිසිම ශාසනයකින් කවුරුවත් සතර අපායෙන් මිදෙන්නේ නැහැ කියලා. ඒක සිංහනාදය. එතකොට අපි රකින්න පන්සිල් වලට වඩා බොහොම අමාරු සිල් රැකලා වුණත් සම්මා දිට්ඨිය නැති හින්දා මිදෙන්න බෑ. පින්නතේ එක උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් නිගණ්ඨ දහම පිළිබඳව අපි අහලා තියෙනවානේ. නිගණ්ඨ නාථපුත්ත කියන ශාස්ත්‍රවරයාගේ ශාසනය පිළිබඳව. ඒගොල්ලන්ගේ පිරිස් දෙකක් ඉන්නවා, සේතාම්බර සහ දිගම්බර කියලා. සේතාම්බර කියන අය සුදු වත් අඳිනවා. දිගම්බර කියන අය නූල් පටක්වත් ඇඟි. පින්නතේ හිතන්න කොච්චර අමාරු දෙයක කියලා. ඒගොල්ලෝ අත්හැරීම කියලා එක කරන්නේ. නූල් පොටකටවත් තණ්හාවක් නැහැ. ඒක සුළුපටු කාර්යයක්ද ඒක? නිකන් හිතලා බලන්න, නූල් පොටක්වත් ඇඟේ නැතුව අපිට ඉන්න පුළුවන්ද කියලා? පිරිස අතරට යන්න පුළුවන්ද කියලා? සමාජයේ ඇවිදින්න පුළුවන්ද කියලා? නමුත් අපේ අයම දන්නවා, නිගණ්ඨ ශ්‍රාවකයෝ රටේ රජ්ජුරුවෝ ඉන්න තැනද, රටේ ප්‍රභූන් ඉන්න තැනද, ලක්ෂ ගණන් කෝටි ගණන් රටවැසියෝ රැස් වෙලා ඉන්න තැනකද ඒ පිරිස අතරට ඒගොල්ලෝ යන්නේ ඇඳුම් කැල්ලක්වත් නැතුව? මොනතරම් මානසික ශක්තියක් තියෙන්න ඕනද නූල් පොටක්වත් ඇඟේ නැතුව මේ තරම් පිරිසක් ළඟ ගිහිල්ලා හිටගන්න? එතකොට අපි රකින්න දෙයට වඩා අමාරු නැද්ද? ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ, මහණෙනි මේ සිල් රකින්න බැරි නම් මම නුඹලට රකින්න කියලා කියන්නේ නැහැ. කරන්න බැරි දේවල් තව මේ ශාසනෙත් ඇති. නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට ඒවා කීවේ නැහැ. සිල් රකින්න පුළුවන් නිසායි මහණෙනි මම සිල් රකින්න කීවේ. ඒ සීලය ආරක්ෂා කරන්න කියලා කීවා. මහා කල්ප අසංඛ්‍ය 4,01,000 නියත විවරණයෙන් පස්සේ මෙච්චර දුක් විඳ පින්නතනි අපිට දුකක් දෙන්නද? දැන් සමහර අයට හිතෙන්නේ මේ සිල් රකින්නවා කියන එක මහ දුකක් කියලානේ. අපිට නිදහසේ ජීවත් වෙන්න නැහැ මේ සීලයක් ගැන කියලා මහ දුකක් කියලා සමහරුන්ගේ කල්පනාව. පින්නතනි භාග්‍යතුන් වහන්සේ දුක් විඳ අපට දුක් දෙන්න නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දුක් විඳ අපිට සැනසීම ගෙනල්ලා දෙන්න. ඉතින් ඒක නිසා මේ සීලය ආරක්ෂා කරන හැම තැනම එළව මෙළව දෙකම සුවපත් වෙනවා මිසක් කවදාවත්
කරදරයක් වරදක් හානියක් නම් වෙන්නේ නැහැ. ආන් ඒක නිසා ඒ සිල් ආරක්ෂා කරන ඕනෑම කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ සරණත් ලැබෙනවා. දෙවියන්ගේ පවා ආශිර්වාදයක් නඩුවම ලැබෙන්න පටන් ගන්නවා. එවන් පුජ්‍යලයාගේ මෙලව ජීවිතයත් සූපත් වෙනවා. පරලෝ ජීවිතයත් සූපත් වෙනවා. කීර්තිය ප්‍රශංසාව පැතිරෙන්න පටන් ගන්නවා. සිල්වත් වෙන්න වෙන්න ඒ පුජ්‍යලයා ධනවත් වෙනවා කියලා අපේ භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කරලා තියෙනවා. නමුත් බෞද්ධ බෞද්ධ කියලා අපිට කීවට අපි බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නේ සිල් බිඳගෙන ධනවත් වෙන්න මිසක් සිල් රැකගෙන ධනවත් වෙන්න නෙමෙයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා කියලා. ඉතින් එවන් උතුම් සිල් ගුණ ආරක්ෂා කරන අයට භාග්‍යතුන් වහන්සේ කොච්චර කැමැතිද කියන කාරණාව තමයි පුන්නගේ උදාහරණයෙන් මේ පැහැදිලි කරන්නේ. සිල් රකින්නවා කියන කාරණාවට භාග්‍යතුන් වහන්සේ කොච්චර ගරු කරනවද? එහෙනම් අදත් අපි සිල් රකින්න පෙළඹෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ සරණ කොච්චර තියෙනවද? මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේගේ සරණට නතු වෙන්න පුළුවන් නම් මං කියන්නේ මාරයටවත් බය වෙන්න දෙයක් නැහැ කියලා. මොකද මාරයටවත් අපි සතර අපායේ හෙලන්න පුළුවන් කමක් නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේත් මාරයටවත් බය නැහැනේ. පිරිනිවන් පාන්න කියලා ඇවිල්ලා ආරාධනා කරාම භාග්‍යතුන් වහන්සේ ඍජුවම සඳහන් කරනවා පාපිම නුඹට ඕන වෙලාවට පිරිනිවන් පාන්නේ නැහැ මම කියලා. නමුත් අපිට කියන්න පුළුවන්ද මාරයට ඕන වෙලාවට මම මැරෙන්න ලෑස්ති නැහැ කියලා? අපි දන්නේත් නැහැ කොයි වෙලාවෙද අපිව ගන්න කියලා. මහපාරි ගනීද? නාන වෙලාවේ ගනීද? කෑම කන වෙලාවේ ගනීද? කාර්යාලෙදී අර ගනීද? බස් එකේදී අර ගනීද? මහපාරිද ගනීද? අපි දන්නේත් නැහැ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නුඹට ඕන වෙලාවට පිරිනිවන් පාන්නේ මම. මං පිරිනිවන් පාන්නේ මං කැමති දවසටයි. මාරයට නිශ්ශබ්ද වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මාරයටවත් භාග්‍යතුන් වහන්සේට අභියෝගයක් කරන්න බැරි නිසා භාග්‍යතුන් වහන්සේගේ වචනයට කීකරු වෙච්ච ශ්‍රාවකයට මාරයා මොනව කරන්නද කියලා හිතෙන්නේ. අපේ ජීවිතය අරගනි. නමුත් සතර අපායෙන් හෙලන්න බෑ. අන්න එහෙම ශ්‍රාවකෙක් බවට පත් වෙන්න මේ ජීවිතෙන් කටයුතු කරගන්න පුළුවන් වුණොත් පින්නතුනි අපි මොන තරම් වාසනාවන්ත පිරිසක් බවට පත් වෙනවද? යටත් පිරිසෙන් මාර්ගඵලාදිය ලබන්න බැරි වුණත් තිසරණ සහිත පන්සල් රැකගන්න පුළුවන් නම් ඔහු මේ ලෝකේ මහ පුදුම ශ්‍රේෂ්ඨෙක්. භාග්‍යතුන් වහන්සේ ඒකයි වරක් දේශනා කළේ. ධම්මපද පාලියේ පැහැදිලි කරනවා එක පුද්ගලයෙක් යුද්ධයකට ගිහිල්ලා සතුරන් දසලක්ෂයක් ඝාතනය කරලා. පින්නතින තනි පුද්ගලයෙක් දසලක්ෂයක් මරනවා කියන එක සුළුපටි වැඩක්ද? සතුරන් දසලක්ෂයක් ඝාතනය කරලා එනකොට අපිට නම් ඔහු මහ පුදුම අසහාය වීරයෙක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔහු වීරයෙක් නෙමෙයි කියලා. ඔහු වීරයෙක් වෙන්නේ කොහොමද? ඔහු වීරයෙක් වෙන්න නම් තමන්ව දිනන්න ඕනේ. මේ දිනලා ඉන්නේ බාහිර සතුරුනේ. සතුරන් දසලක්ෂයක් දිනුවට වැඩක් නැහැ. එකෙක් වෙච්ච තමන්ට පරාදයි. ඒ කියන්නේ තමන්ගේ කෙලෙස් වලට පරාදයි. ප්‍රාණඝාතය කරන්න තියෙන ක්ලේශයක්නේ. ඒ මහා සෙම්පතියා රාරක්කු බොණ්ඩ තියෙන ක්ලේශේ නැති කරලා නැහැ. ඔහු එච්චර වීරයෙක් වුණත් තාම සුරාපානය කරනවා. ඒ කියන්නේ තමන්ගේ ක්ලේශයට පරාදයි. ඔහු එච්චර වීරයෙක් වුණාට තව බොරු කියනවා. බොරු කියන්න තියෙන ක්ලේශයට පරාදයි. ඔහු ඒ තරම් වීරයෙක් වුණාට තාම හොරකම් කරනවා. හොරකම් කරන්න තියෙන ක්ලේශයට පරාදයි. එනම් බාහිර සතුරා දිනුවට ඒක හැබෑම දිනුමක් නෙමෙයි කියලා දේශනා කළා. අභ්‍යන්තර සතුරව ඝාතනය කරපු දවසට තමයි ඔහු හැබැවින්ම දිනුව වෙන්නේ. ආන් එහෙම දිනපු ශ්‍රේෂ්ඨ උත්තමයෝ තමයි මේ ශාසනයේ මහරහතන් වහන්සේලා කියලා කියන්නේ. මේ ශාසනයේ මාර්ගඵලලාභීන් වහන්සේලා කියලා කියන්නේ. එවන් සෙම්පතියෝ එතෙන්ට මෙහෙයවපු මහ සෙම්පතිය තමයි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ. තමන් වහන්සේගේ චිත්ත සන්තානය තුළ කල්ප අසංඛ්‍ය ගණන් සංසාරේ ඉපදෙන ක්ලේශ සතුරා විනාශ කරලා දාලා සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන
ඒ කෙලෙස් සතුරා පරාජය කරන ක්‍රමය අපිට භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඒ ක්‍රමය තුළ ගමන් කරලා කෙලෙස් සතුරා විනාශ කරපු අයට භාග්‍යතුන් වහන්සේ බොහෝම කැමති. විනාශ කරන මගට පිළිපන්න අයට භාග්‍යතුන් වහන්සේ බොහෝම කැමති. නන්දක තෙරුන් වහන්සේ පින්නතුනි. නන්දක තෙරුන් වහන්සේ උපස්ථාන ශාලාවේ ධර්ම දේශනාවක් කරනවා. භාග්‍යතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වඩිනකොට දොර වහලා තියෙනවා. ඇතුලේ ධර්ම දේශනාවක් ඇහෙනවා. මේ ලෝකේ ධර්මයේ උපද්දවන්න පුළුවන් අය කී දෙනාද ඉන්නේ? ධර්මයේ උපද්දවන්න පුළුවන් උතුමන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ දෙන්නයි. ඒ තමයි පසේ බුදුරජාණන් වහන්සේ සහ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ වෙන කාටවත් ධර්මයේ උපද්දවන්න බෑ. එහෙනම් ධර්මයේ උපත භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ ධර්මයට රජෙක්. ඒ නිසා අපි කියනවා ධම්ම රාජස්ස කියලා. භාග්‍යතුන් වහන්සේ ධර්මයට ස්වාමියෙක්. ඒ නිසා අපි කියනවා ධම්ම ස්වාමි කියලා. මේ ලෝකේ මිනිස්සු ළඟ මතයක් තියෙනවා ලෝකේ මැව්වේ ඊශ්වර කියලා. එහෙනම් ධර්මයේ මැව්වේ භාග්‍යතුන් වහන්සේ නිසා ධම්මිස්සරස්ස කියලා අපි භාග්‍යතුන් වහන්සේට කියනවා ධර්මයට ඊශ්වරයි කියලා. එවන් වූ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙන ගත්තේ තමන් වහන්සේගෙම ශ්‍රාවකය වෙච්ච නන්දක භික්ෂුන් වහන්සේගේ ධර්ම දේශනාව අහගෙන රයක් පහන් වෙනකන් දොරගාව හිටගෙන ඉන්නවා. බාණ්ඩ ධර්මයට කොයි තරම්නම් ගරු කළාද කියලා. රයක් පහන් වෙනකන් දොර ළඟ හිටගෙන ඉන්නවා. ආනන්දයන් වහන්සේ අවස්ථා කීපයක් ගිහිල්ලා ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ දැන් පැය කීයක් හිටගෙනද? ටිකක් විවේක ගමු කියලා. ධර්මදේශනාව ඉවර වෙනකම්ම දොර ළඟ ඉඳලා ධර්මදේශනාව ඉවර වුණහම භාග්‍යතුන් වහන්සේ දොරට තට්ටු කරනවා. ඇතුලින් දොර ඇරියහම භික්ෂුන් වහන්සේලා අහනවා භාග්‍යතුන් වහන්සේ කොයි වෙලාවෙද උතෙන්ට වැඩි? භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මහණෙනි, නන්දක යම් වෙලාවක ධර්මදේශනාව පටන් ගත්තද මම මෙතෙන්ට වැඩම කළේ ඒ වෙලාවේ. ඒ කියන්නේ මේ මුළු රැය පහන් වෙනතුරුම භාග්‍යතුන් වහන්සේ හිටගෙනම වැඩ හිටියද? මහණෙනි, මම මේ මුළු දේශනාවම ශ්‍රවණය කළා. නන්දක භික්ෂුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරනවා. ආශ්චර්යයි, ශ්‍රේෂ්ඨයි නන්දක. තවත් දේශනා කළා නම් මම තවත් අහගෙන ඉන්නවා කියලා. ඒ තරම්ම ධර්ම ගරුත්වයක් භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණා. එවන් ශ්‍රේෂ්ඨ උත්තම ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ වෙන්න සංසාරේ ඔබත් මමත් පින්නතුනි අසීමාන්තික කුසල් කරලා තියෙනවා. ඒ පෙර රැස් කරගත්ත සියලුම පින් විශාල වශයෙන් වියදම් කළා ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාස්ත්‍රු ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා සම්මා දිට්ඨික පවුලක උපදින්නේ. බොහෝ පින් වියදම් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මං කියන්නේ සම්මා දිට්ඨික වෙන්න වියදම් කළා වගේම ලංකාවේ ඉපදෙන්න අපි තවත් වෙනම කොටසක් වියදම් කරලා තියෙනවා. මේ ලෝක ධාතුවේ ලොකුම රට නොමේ යුනාට හොඳම රට තමයි ලංකාව කියන්නේ. මේ මුළු බුද්ධ රාජ්‍යයේ තියෙන ශ්‍රේෂ්ඨතම පිම්බීම ලංකාව. ඒකට හේතු කාරණා මූලාශ්‍ර ඕන තරම් පෙන්වන්න පුළුවන්. එන සම්මාදිට්ඨික වෙන්නත් අපි පින් වියදම් කළා, මනුෂ්‍යත්වයේ ලබන්නත් පින් වියදම් කළා, ලංකාවේ උපදින්නත් පින් වියදම් කළා. එනම් පින් රැස් කරන්න පුළුවන් මේ තරම් ජීවිතයක් අරගෙන මරණ මංචකේ අසරණ වෙලා මිය යනවට වඩා උපතත් බොහොම දුකයි. අපි මාතෘ ගර්භයේත් බොහොම දුක් විඳ මාස ගාන ඒ මාතෘ ගර්භයෙන් එළියට ආපු වෙලාවෙ කලිත යටිගිරියෙන් කෑ ගහලන පේක අඬාගෙන මේ ලෝකෙට ආපු අපි කවද හරි දවසක හිනා වෙලා මෙහෙන් යන්න ඕනේ. මැරෙනකොට හිනා වෙන්න පුළුවන් මග කියලා දුන්න එකම ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකේ කැටියට මෙලවින් සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මගරුත්වයේ ජීවිතයට එකතු කරගෙන කටයුතු කරන්න සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍යය
වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්මානුශාසනාවේ ප්‍රධාන දායකත්වයේ දරනු ලබන්නේ ඉතාලියේ වෙනිස් නගරයේ පදිංචි නිශ්ශංක අලුත්ගේ ශිරෝමා අල්ලිස් මහත්මා සහ මහත්මිය ඇතුළු අංජලිකා දියණිය විසින්. ප්‍රධාන අරමුණ මීට වසර දෙකකට පෙර මියගිය රිචඩ් පෙරේරා පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, අකුරැටිය ඥානවතී සමන් ඉන්දික බී.එල්. පෙරේරා, ඩබ්ලිව්.ඊ. අල්විස්, පියතිස්ස බ්ලොක් යන මහත්ම මහත්මීන්ට පුණ්‍යානුමෝදනා කිරීම ප්‍රධාන පරමාර්ථය බවට පත් කර ගැනීමෙන් ආශිර්වාද කරනවා. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම බ්‍රහ්ම රාජවරුන්ටත් දිව්‍ය රාජවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දෙවිදේවතාවුන් වහන්සේලාට, ආර්යයන් වහන්සේලාට, තමන් වහන්සේලාගේ උතුම් මඟ සම්පූර්ණ කරගන්න මේ පුණ්‍යාශිර්වාදය ආශිර්වාදයක් වේවා. මේ පින්කම සාර්ථක කර ගැනීමට උදව් උපකාර කළ මදුමති මහත්මිය ඇතුළු සහභාගී වූ සියලු දෙනාටම මේ පින්පෙත් අනුමෝදන් වේවා. අංජලිකා දීනීගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත්, ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. බෞද්ධයා මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති දුරන්දර අවසරයි බොරලන්දේ වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේටත්, මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මේ උතුම් උතුම් කුසල් අනුමෝදන් වේවා. උන්වහන්සේලාටත් ඔබ අප සියලු දෙනාටමත් අප විසින් පුණ්‍යානුමෝදනා කළ මියගිය ඥාතීන්ටත් ඉතාම ඉක්මන් භවයක සැප සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච, රාජා භවතු ධම්මිකෝ.